नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। श्रद्धा संपन्न कारुणिक पिन्नतुने හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි ඔබ අප හැම දෙනා කෙරෙහිම මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය විනය සූත්‍ර අභිධර්ම වශයෙන් කොටස් තුනකට බෙදා දක්වනවා. විනය පිටකය තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ භික්ෂුන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසනයේ යහ පැවැත්ම සඳහා චිරස්ථිතිතාවය සඳහා දේශනා කොට වදාළ ඒ පනවා වදාළ ආනාදේශනාවන් දකින්නට පුළුවන්කම තිබෙනවා. සූත්‍ර පිටකය තුළ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ අවස්ථාවන්හි ඒ ඒ ප්‍රස්තුතයන් ඇති කල දේශනා කරන්නට යෙදුණු දේශනාවන් අන්තර්ගතව පවතිනවා. අභිධර්ම පිටකය යනු භාග්‍යවතුන් වහන්සේගේ පරමාර්ථ ධර්ම විභාගය රැගත් කොටස. එකෙන් සඳහන් කරන්නේ සූත්‍රයේ තුළ පරමාර්ථ ධර්ම විභාගයක් නැහැ කියන එක නෙමෙයි. එතනදී දැක්වෙන්නේ සූත්‍ර පිටකය වගේම එක සූත්‍රයක් වගේම භාග්‍යවතුන් වහන්සේගේ එක දේශනාවක් තමයි අභිධර්ම පිටකය, සමස්ත අභිධර්ම පිටකය. එතකොට මේ අභිධර්ම පිටකයම එක දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ. හැබැයි මේ දේශනාවෙහි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණ ධර්මය ඒ ධර්ම වශයෙන් වෙනමම විග්‍රහ කරපු දෙයක්. ඒක සූත්‍ර සන්දර්භයට වඩා වෙනස් වෙනවා. ඒකට ප්‍රායෝගිකව ඇති වුණ හේතුණුත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවදී ඒ පාරිච්ඡත්තක මූලයේදී අභිධර්ම දේශනාව සිද්ධ කරන්නේ දෙවියන් සඳහා. එකෙන් කියන්නේ දෙවියන්ට විතරයි අභිධර්මයේ තේරුම් ගන්නට පුළුවන් කියන එක නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සඳහා කරන දේශනාව ඒ ඒ දවසේහි කරන ලද දේශනාව සරියුත්තරුන් වහන්සේට සැකෙවින් ණය ක්‍රම වශයෙන් උගන්වනවා. සරියුත්තරුන් වහන්සේ විසින් මේ ධර්මය ධාරණය කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලාට ඒ දේ වාචෝද්ගත කරනවා, නැතිනම් පුරුදු පුහුණු කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින්ම සංක්ෂේප කරන ලදුව සරියුත්තරුන් වහන්සේ විසිනුදු එය දරාගෙන එය ධාරණය කරගෙන ධාරණය කරගත හැකි පරිදි යොදාගෙන පැහැදිලි කරන කිරීමක් තමයි අභිධර්ම පිටකය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසාම අර සාමාන්‍ය සූත්‍ර සන්දර්භයට වඩා අභිධර්මයේහි තිබෙන සැකැස්ම වෙනස් වීම අපිට අමුතුවෙන් දකින්නට කාරණාවක් නෙමෙයි. ඒකට හේතුව ඉතාම පැහැදිලි දෙයක්. සූත්‍රය සහ අභිධර්මයේ යනු එකිනෙකට පරස්පර දෙයක් නෙමෙයි. සූත්‍රයේ තුල විහිිත ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම විභාගයේම තමයි අපිට මේ ධර්ම විභාගයක් විදිහට අභිධර්ම පිටකයේ තුලත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. අභිධර්ම ඥානයක් නැතුව සූත්‍රයකින් පමණක් හුදකලාව අර්ථග්‍රහණය කරගැනීම එතරම් පහසු වූවක් නෙමෙයි. මොහතකට කල්පනා කරලා බැලුවොත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දෙව්ලොව දෙවියන්ගේ සාදුකාර දීමාදී විස්තර අපි පසුකින් තැබුවොත් සූත්‍රයට අදාළ කොටස අපිට කියන්නට එක විනාඩි 5ක් ප්‍රමාණවත් වෙයි. විනාඩි 10ක් කෙසේවත් යන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පළමු දේශනාව හැටියට ওই විනාඩි 10 විතරද ওই ධර්ම කාරණාව පැහැදිලි කළේ? නැහැ, ඊට වඩා ඉතාමත් විශේෂ න්‍යායාත්මකව ඒ කරුණු කාරණා තවදුරටත් පැහැදිලි කරගන්නට පුළුවන් වෙන විදිහට, ඉතාම ගැඹුරු නුවණක් උපදින විදිහට බොහෝ කාල පරාසයක් තුළ භාග්‍යවතුන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව සිද්ධ කළා. එතකොට කෝ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව? ඒ ධර්ම විභාගය තමයි අපිට අර්ථකථන ක්‍රමවේදයන් ඔස්සේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ත්‍රිපිටකය තුළ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා යමක ප්‍රකරණයෙහි සත්‍ය යමක ආදිය තුළ. එතකොට අනිකුත් ධර්ම ග්‍රන්ථයන් ඇතුළෙදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ
චතුරාර්ය සත්‍ය ධර්මයේ විභංගගත වන ආකාරයේ විභංග ප්‍රකරණයේදී දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සියල්ල අභිධර්මයේ තුල කතා කරන ඒ ධර්ම න්‍යායනොත් අර සූත්‍රය හා සමානුපාත කරගෙන එයත් සමග විභජනයට ලක් කර ගන්නකොට බෙදා ගන්නකොට ඊට අනුරූපව විග්‍රහ කර ගන්නකොට අන්න අපිට චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව හුදු විනාඩි 5ක 10ක කාලයකට සීමා නොවි අපිට මහා පරම ගැඹීර අර්ථයක් ස්මතු වෙන විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඊතාව පැහැදිලි සූත්‍රයකින් කතා කරන ධර්ම කාරණාව අපිට තව දුරටත් විවර කරගෙන එහි අභ්‍යන්තරයට පිවිසීම සඳහා අභිධර්මය මහෝපකාරී දෙයක්. සූත්‍රයේ යනු වසා තබා ඇති ద్వාරයක් නම් අභිධර්මයේ යනු ඒ ద్వාරය විවර කරගෙන ඇතුළට යෑම සඳහා තිබෙන යතුර. අභිධර්මයේ නැමැති යතුරෙන් සූත්‍ර නැමැති ద్వාරය විවර කරගත්ත කෙනාට එහි අභ්‍යන්තරයට ධර්මයේ නැමැති ඒ අභ්‍යන්තරයට පිවිසලා නිර්වාණය සාධනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අභිධර්ම ඥානයේ නැතුව නිවන් දකින්නවා කියලා කිව්වොත් කවුරු හරි කවදාවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මෙහෙම කිව්වහම බොහොම පටු කෝණයකින් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ කියන්නේ අභිධර්ම පිටකේ ඔක්කොම කටපාඩම් කරලා නිවන් දකින්න ඕනේ කියලාද? එහෙනම් සූත්‍ර අහලත් සූත්‍ර දේශනාවක් අවසානයේදීත් නිවන් දැක්කේ කියලා. සූත්‍ර දේශනාවක් අවසානයේදී නිවන් දැක්කේ මේ ලෝකේහි පවතින යථා ස්වභාවය අවබෝධ කරගෙනනේ. අභිධර්මයේ තුල විග්‍රහ වෙන්නේ තේ යථා ස්වභාවයනේ. එතකොට යථා ස්වභාව දෙකක් නැහැනේ. සූත්‍රයේට එක යථා ස්වභාවයක් අභිධර්මයේට එක යථා ස්වභාවයක් කියලා. සූත්‍රයේ තුලින් කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තත් ලෝකේ පවතින යථාර්ථයයි අවබෝධ කරගන්නේ. අභිධර්මයේ තුලින් ධර්මය අවබෝධ කරගත්තත් ලෝකේ පවතින යථාර්ථයයි අවබෝධ කරගන්නේ. ඒ නිසා සූත්‍රය කියන කරුණ ඇතුළෙදි තේරුම් ගන්න අභිධර්ම ඥාණයමයි එතන වැඩෙන්නේ. අභිධර්ම ඉගෙන ගැනීම තුල සූත්‍රය තුල විහිිත කරුණු ටිකම තමයි එහිදී අපිට දැනගන්නට ඉගෙන ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ගැඹුරු ධර්ම ඥානයක් අපිට උපදිනවා නම් ඒ අභිධර්ම ඥානය සමගම තමයි ඒ උපදවන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙහි අභිධර්ම පිටකයේහි තිබෙන මේ සුවිශේෂ භාවය නිසාම සුවිශේෂ ලක්ෂණය නිසාම අපිට බොහෝ දෙනෙක් අභිධර්ම පිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කරනවා. ඒට අනුව කරුණු කාරණා පිළිබඳව විමසනවා. පිනතුනි මේ අභිධර්ම පිටකය ඉතාමත් නුවණින් මෙනෙහි කළ යුතු නුවණින් තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු ධර්ම කොටසයක්. අභිධර්ම පිටකය තුල පවතින අවාකිර බඳු කොටස තමයි පဋාණ මහා ප්‍රකරණය කියලා කියන්නේ. ලෝකේහිම තිබෙන ප්‍රකරණ සාහිත්‍යයන් තුල පဋාණ මහා ප්‍රකරණය තමයි සුවිශාලම ප්‍රකරණය බවට පත් වෙන්නේ. ණය සංක්ෂේප වශයෙන් දක්වමින් පෙය්‍යාලම් විදිහට සකස් කරලා තියෙන පဋාණ ප්‍රකරණය පෙය්‍යාලම් දිග හැරියොත් එහි ක්‍රමය ඉතාමත් විස්තරිතයි. ඒ නිසා හඳුන්වනවා අනන්ත ණය සමන්නාගත පဋාණ මහා ප්‍රකරණය කියලා. අනන්ත න්‍යාය න්‍යායාත්මකව ගත්තොත් න්‍යාය අනන්ත ලෙස දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ පဋාණ මහා ප්‍රකරණය ඉතාමත් සුවිශේෂ ප්‍රකරණයක්. භාග්‍යතුන් වහන්සේගේ මේ හේතුඵල දර්ශනය පිළිබඳව විවරණය කරනු ලැබූ සුවිශේෂතම ධර්ම විභාගය හැටියට අපිට පဋාණ මහා ප්‍රකරණය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් පဋාණයේ තුල විහිිත ඒ සුවිසි ප්‍රත්‍යාදී ධර්මයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ අපි සූත්‍රයක් ඇතුළත කතා කෙරෙන ධර්ම කාරණාවක් ඇතුළේ අපි සාමාන්‍ය විභාගයකට තමයි යන්නේ. ලෝකේහි හේතුඵල ධහම පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට හේතුඵල ධහම ගැන කතා කරනකොට දුක, දුක ඇතිවන්නට හේතුව පිළිබඳව අපි කතා කරනවා. හේතුව නිසා දුක නැමැති ඵලයක්, දුක සහ දුක්ඛ සමුදය. එතකොට මේ හේතුඵල ධහමම තවදුරටත් විභාග කරගැනීමේදී අපිට හම්බෙනවා අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන භව කියන හේතු ටිකක්, විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන විපාක ටිකක්, ඒ වගේම නැවත හේතු නැවත ඵල ආදී ලෙස හේතුඵල ධහම තවදුරටත් විස්තරිත වෙන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ධර්මයේ තුල සඳහන් විවිධ න්‍යායන් දිහා බලනකොට, සූත්‍රයන් දිහා බලනකොට, අභිසමය සංයුක්තය අරගෙන බැලුවත්
අපිට දකින්න පුළුවන්කම තිබෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා විද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ උපදිනවා සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා මේ විදිහට එතකොට මේ විභාගයේ දිහා බලනකොට අපිට අභිධර්මයේ තුල උනත් අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියන එක සාමාන්‍යයෙන් දකින්න පුළුවන්කම තිබෙනවා මේ හේතුඵල ධර්ම පිළිබඳව විග්‍රහවන තැන්වලදී කතා කරන තැන්වලදී පින්නතුනේ මේ විදිහට අවිද්‍යාව නිසා සංස්කාර ධර්මය උපදිනවා කියනකොට අවිද්‍යා පත්‍යා කියනකොට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කියනකොට කොතනකදීවත් පැහැදිලි වෙන්නේ නැහැ වෙනමම අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවනු ලබන්නේ කුමන ප්‍රත්‍යයකින්ද කියන එක පිළිබඳව ප්‍රත්‍ය කියලා කියන්නේ ලෝකේ එකක් නෙමෙයිනේ ප්‍රත්‍ය කියලා කියන්නේ සමූහයක් ප්‍රත්‍යක ප්‍රත්‍යක් නෙමෙයි ප්‍රත්‍ය සමූහයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා එතකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ කුමන ප්‍රත්‍ය විභාගයකට අනුවද කුමන ප්‍රත්‍ය ශක්තියකට අනුගතවද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්නට විශේෂ ඥානයක් විශේෂ විභාගයක් අපිට අවශ්‍ය වෙනවා එතකොට ඒ විභජනය ඒ විභාගය කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ පဋාණ ප්‍රකරණේ නැතිනම් පဋාණ ප්‍රකරණය තුළ තමයි සුවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව බෙදා දක්වන්නේ සුවිසි ප්‍රත්‍යයන්ට අනුරූපීව ධර්ම කාරණාවන් ධර්ම මාතිකාවන් විශ්ලේෂණය කරමින් අපිට මේකට අවශ්‍ය පසුබිම සකස් කරලා විග්‍රහ කරලා තියෙනවා එනිසා භාග්‍යතුන් වහන්සේගේ විස්තරිත හේතුඵල ධර්ම යමෙක් විසින් ගවේෂණය කරනු ලබනවා නම් ඔහු ගවේෂණය කළ යුත්තේ පဋාණ ප්‍රකරණයේ දැක්වෙන මේ සූවිසි ප්‍රත්‍ය විභාගය තුළ ඒක තමයි හේතුඵල ධර්මෙහි අපිට දකින්නට ලැබෙන හේතුඵල ධර්ම විභාගයේහි දකින්නට ලැබෙන උත්කෘෂ්ඨතම අවස්ථාව හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ පဋාණ මහා ප්‍රකරණය ස්වභාවයෙන්ම සියුම් අර්ථයක්. ඊටාම සියුම්, ඊටාම ගැඹුරුයි, නුවණින් මෙනෙහි කළ යුතු, නුවණින් තේරුම් ගත යුතු දෙයක්. ඉතින් මේ මහා පဋාණ ප්‍රකරණය අධ්‍යයනය කරන්නට යෑම කියන එක ඊටාම දක්ෂ චේක ප්‍රාප්තේකට සිද්ධ කළ හැකි දෙයක්. එතකොට ඒ සඳහා තමන්ගේ මනස පුරසෝදානමක් විදිහට තියෙන්නට අවශ්‍යයි ඒ ධර්ම කාරණාවන් තිබෙන සුවිශද බවක් තියෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා එහිදී මූලික වශයෙන්ම මේ ප්‍රත්‍ය විභාගය පිළිබඳව සුවිසි ප්‍රත්‍යයන් පිළිබඳව හඳුනා ගැනීමක් අප සිද්ධ කර ගැනීම යුතුයි. ඒ අනුරූපීව තමයි කෙනෙකුට පဋාණ ප්‍රකරණය අධ්‍යයනය කරන්නට අත්පොත තබන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ පဋාණ ප්‍රකරණ දේශනා මාලාවේදී වඩාත්ම අපේක්ෂා කරනු ලබන්නේ මේ සුවිසි ප්‍රත්‍ය විභාගයේ නැතිනම් සුවිසි ප්‍රත්‍යයන් පිළිබඳව කරුණු කාරණා පෙළ ගැස්වීම සාකච්ඡා කිරීම. ඉතින් මේක බොහොම ගැඹුරු ධර්ම විභාගයකට යන දෙයක්. හැබැයි මේ ගැඹුරු ධර්ම විභාගය ඔබට අවශ්‍ය පරිදි ඔබට අත්‍යවශ්‍ය කරුණු කාරණා ටිකකට සංග්‍රහ කරමින් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක ඊටාම ගැඹුරින් වෙනමම සාකච්ඡා කරන්නට යෑම තුළ ඔබට ඒ කරුණු පිළිබඳව අනුසාහි බවක් ඇතිවන්නට පුළුවන්කම තිබෙන නිසා ඒක කරුණු කාරණා ගොන්නක් විදිහට ඔබට හැඟීමක් ඇති වුණොත් ඒක උචිත නොවන නිසා කෙසේ වෙතත් පဋාණ ප්‍රකරණ ධර්මයේ පිළිබඳව විමසනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙන දේ තමයි මේ ලෝකයේ තිබෙන වැදගත්ම ධර්ම කොටසය පဋාණ ප්‍රකරණය. ඒ වගේම බුද්ධ ශාසනය පිළිබඳව ධර්මය අතුරුදන් වීම පිළිබඳව අපි කතා කරනකොට ඉස්සෙල්ලාම අතුරුදන් වෙලා යන කොටස තමයි මේ පဋාණ ධර්මය කියලා කියන්නේ. පဋාණ ප්‍රකරණය පဋාණ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මේ සුවිසි ප්‍රත්‍ය විභාගයේ හේතුඵල ධර්මයේ උත්කෘෂ්ඨතම ධර්මය ඒක තමයි සාසන අන්තර්දානයේ මුලින්ම අන්තරහිත වෙන ධර්ම කොටාසේ බවට පත් වෙන්නේ. ඉන්පසු තමයි ක්‍රමානුකූල ලෙස අනිකුත් ධර්ම කොටාසයන් ටිකෙන් ටික ලෝකයාගෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. ඒකට හේතුවක් තිබෙනවා. ටිකෙන් ටික ආයුෂ්‍ය පිරිහෙමින් යනවා කියන්නේ මිනිස්සුන්ගේ අධාර්මිකකම් බහුල වෙනවා කියන එක. කියන්නේ මිනිසුන්ගේ ප්‍රඥාව ටිකෙන් ටික අඩු වෙනවා කියන එක. ප්‍රඥාව යනු කෙනෙකුගේ ලෞකික කාරණා විශේෂෙහි පවතින දැනුම නෙමෙයි. ප්‍රඥාව යනු යථාර්ථය පවතින යථා ස්වභාවය පිළිබඳව
විවරණය කර ගැනීමට ඔහු සතු ඇති ශක්්‍යතාවය. එතකොට මේ යථාර්ථය පිළිබඳව විමසීම සඳහා භාවිත කරනු ලබන ක්‍රමවේදය ප්‍රඥා හීනයන්ට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ටිකෙන් ටික මිනිස්සු විමසුම් නුවණින් අයත් වෙනවා කියලා කියන්නේ සම්මාදිට්ඨියෙන් අයින් වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රඥාව අඩු වෙලා යනවා කියලා කියන්නේ ප්‍රඥා ගෝචර වෙන ධර්මය ඔවුන්ට අගෝචර දෙයක් බවට පත් වෙනවා කියන එක. ඒ නිසා එහෙම සමාජයක් ඇතුලේ පဋාණය වෙනි මහා අති ගැඹීර ධර්මයකට තිබෙන ඉඩකඩ ටිකෙන් ටික ඇත් වෙලා යනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන් දේශනා කරන්නේ ලෝකේ බුදුදහම බුද්ධ ශාසනය අතුරුදන් වෙනකොට පළමුව අතුරුදන් වෙන කොටස පဋාණ ධර්මයයි කියලා. ඒ නිසාම තමයි අපි පဋාණ ධර්මයේ රැකගත යුත්තේ. පဋාණ ධර්මයට කෙනෙක් අත්පොත් තබනවා නම් පဋාණ ධර්මයේ අධ්‍යයනයට පටන් ගන්නවා නම් අනෙක් ධර්ම කොටසයන් පිළිබඳව ඔහු નિરાයාසයෙන්ම අවබෝධ කරගන්නෙක් බවට පත් වෙනවා. ඒක රැකෙනවා නම් බුද්ධ ශාසනය රැකෙනවා. පဋාණ ප්‍රකරණේ රැකෙනවා නම් බුද්ධ ශාසනය රැකෙනවා. එනිසා ඔබ නිරන්තරයෙන්ම උත්සාහවත් වන්නට ඕනේ මේ පဋාණ ප්‍රකරණේ රැකගන්නට. එනිසා සූවිසි ධර්ම විභාගයේ පිළිබඳව නිරන්තරයෙන්ම ඔබ සිහිය වඩන්නට නුවණ පවත්වන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම සජ්ජායනා කිරීම විදියට අපි ධර්මය ගැන කතා කරන්නේ එහෙමනේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා කියලානේ. අහනවා, ඒ වගේම දරා ගන්නවා, ඒ වගේම වචසා ඒක අපි වචනයෙන් පරිචිතා ඒක පුරුදු කරනවා මනසානුපෙක්කිතා ඊට පස්සේ මානසිකාර්ථෙත් නැගෙනවා. ඒකට අපිට පිළිවෙලක් තියෙනවානේ ඒක අහනවා අහලා දරා ගන්නවා ඒක වචනයෙන් අපි මේ පුරුදු කරනවා. එනිසා පဋාණ ධර්මයේ නිරන්තරයෙන් සජ්ජායනා කරනවා නම් ඒක වටිනවා. ඉතින් ඒක ඒ ධර්ම කොටාසේ ධර්මයක් විදිහට වටිනවා වගේම ඒක ඔබේ ජීවිතයට පවා බොහොම උපකාරක දෙයක් බවට පත් වෙනවා. දැන් එක වෙලාවක පාරායන වග්ගයට අයිති ගාථා ටිකක් නන්ද මාතාව සජ්ජායනා කරමින් ඉන්නකොට මේක මේ ඒ වෙලාවේදී උඩින් යන මේ සතරවරම් දෙවිවරුන්ගෙන් දෙවිරජුරුන්ට ඒක ඇහෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ වෛශ්‍රවණ දෙවියෝ ඇවිල්ලා මේ නන්ද මාතාව සමග සාකච්ඡා කරනවා අරක ඇහිලා ප්‍රසාදයටපත් වෙලා. ඒකෙදි සඳහන් කරන්නේ දැන් ඒක දෙවියන්ට පවා ඒ ධර්ම කොටාසේ බොහොම ප්‍රියතර වූවක් බවට පත් වුණා. ඉතින් ඒ ප්‍රිය වචනයක් කතා කරන අයට දෙවියන් පවා ආශිර්වාද කරනවා. ඉතින් ඒ නිසා පဋාණ ධර්මයක් එබඳු ධර්මයක් දෙවියන් සඳහා කරන ලද ධර්ම විභාගයේ සුවිශේෂම ධර්ම විභාගය. ඉතින් ඒ සජ්ජායනා කරනකොට සම්යදෘෂ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පවා ලබන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා නිරන්තර පဋාණ ධර්මයේ සජ්ජායනා කිරීම ඔබට ධර්මය අවබෝධ කරගන්නට ඒ ධර්මය මනසින් විශ්ලේෂණය කරගන්නට පහසුවක් සලසනවා වගේම ලෞකික ප්‍රතිලාභයත් ඒ තුළින් ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා පဋාණ ධර්මයේ කියන එක ඒසා ආනිසංස ලබා දෙන සුවිශේෂ දෙයක්. නිරන්තරයෙන් ඒ නිසා සජ්ජායනා කරන් වන්දනා කරනකොට වන්නට පුළුවන්. ඔබ මහා සෑය වඳින්න ගියපු වෙලාවක වෙන්න පුළුවන්. මහා බෝධිය ළඟට ගියපු වෙලාවක වන්නට පුළුවන්. අර පဋාණ ධර්මයේ පච්චේ නිද්දේශයේ දැක්වෙන ඒ කොටස් ටික පිළිබඳව සජ්ජායනා කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එනිසා මේ විදිහට ඒ පဋාණ ධර්මය ආරක්ෂා කර ගැනීමක් ඒ තුළ සිද්ධ වෙන්නේ ශාසන සංරක්ෂණ කුසලයත් ඔබට ඒ තුළින් රැස් කරගන්නට සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ශාසන සංරක්ෂණ කුසලය සිදු කර ගැනීම තුලත් ඔබට මහා යහපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ පဋාණ ධර්මය සුවිශේෂ ධර්මයක්. ඒක රැකගන්න ඒ බුද්ධ ශාසනයම රැකගත්තා වෙනවා. ඉතින් මෙන්න මේ පဋාණය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට බොහෝ දෙනෙක් ඉල්ලීම් කරා මේ පිළිබඳව පැහැදිලි කිරීම කරන්නට කියලා. සුවිසි ප්‍රත්‍ය විභාගයේ පිළිබඳව සති ටීවී නාලිකාව ඔස්සේ නිරන්තරයෙන් පဋාණ ධර්මය හැම උදෑසනකම ඔබට ශ්‍රවණය කරගන්නට ලැබෙන නිසාම බොහෝ දෙනෙක් මේ පဋාණ ධර්මය පිළිබඳව අර්ථ විභාගයක් කරලා දෙන්නට කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඒ නිසාම තමයි මාතිකා වැඩසටහනෙහි අවසානයත් සමගම මේ පဋාණ සුවිසි ප්‍රත්‍ය විභාගයේ පිළිබඳව පැහැදිලි කරගන්නට එන්නේ. එතකොට පဋාණ ප්‍රකරණය පිළිබඳව සමස්ත
අවබෝධයක් ලබා දීම නෙමෙයි මුඛ්‍ය වශයෙන්ම මෙහි බලාපොරොත්තු බවට පත් වෙන්නේ. සුවිසි ප්‍රත්‍ය ඔබ පච්චේ නිද්දේශය තමයි සජ්ජායනා කරන්නේ. ඒ පච්චේ නිද්දේශයට අදාළ අර්ථ විභාගයේ සිද්ධ කිරීම තමයි මෙතනදී මේ දේශනාවන් තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳව ඔබට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පဋාණ ප්‍රකරණය කියලා කියනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ සුවිසි ප්‍රත්‍යක්. මේ සුවිසි ප්‍රත්‍යක් කියලා කියන්නේ සුවිස්සක් කියලා කියන්නේ ප්‍රත්‍ය 24ක් කියන එකනේ. එතකොට මේ ප්‍රත්‍ය 24ක විභාගයක් තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සුවිසි ප්‍රත්‍ය විභාගය පිළිබඳව අපි හඳුනා ගන්නට කලින් අපි මුලින්ම පဋාණේ පිළිබඳව පဋාණේ සැකැස්ම පිළිබඳව ටිකක් තේරුම් ගන්නවා නම් මම හිතනවා ඒක වැදගත් කියලා. එතකොට පဋාණේ කියලා කියනකොට මොකද්ද මේ පဋාණ කියලා කියන්නේ? පဋාණ කියලා කියන්නේ. එතකොට පဋාණ කියනකොට තාන කියනවා පිහිටා සිටින ස්ථාන කියන අර්ථයෙන් මේක හඳුනන මේ පිළිබඳව පැහැදිලි කරනකොට දක්වනවා නානප්පකාර පච්චත්තේන පකාරෝහි නානප්පකාරත්තං දීපේති. පဋාණන්ති කියලා කියන්නේ පဋාණ කියලා කියන්නේ කුමක්ද? නානප්පකාර පච්චත්තේන නානා ප්‍රකාර වූ විවිධ ස්වરૂප වූ පච්චාර්ථය තමයි මේ පဋාණ කියන වචනේහි අර්ථය බවට පත් වෙන්නේ. පකාරෝහි නානප්පකාරත්තං දීපේති. මෙතන පකාර කියලා කියන්නේ පဋාණ ඨාන. එතකොට ඨාන ප පූර්ව ඨාන කියන වචනේ තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතන ප පූර්ව ඨාන කියන එකේදී ප කාරයෙන් හඳුන්වනු ලබන්නේ පකාරෝහි නානප්පකාරත්තං දීපේති. නාන ප්‍රකාරය අර්ථය නොඑක් නොඑක් ආකාර කියන අර්ථය තමයි ප්‍රකාරයෙන් දීපණය කරන්නේ. ඨාන සද්දෝ පච්චත්තං. ඨාන කියලා කියන්නේ ස්ථානය වෙනවා කියන එක, උපකාරය වෙනවා කියන එක, එතකොට ආධාරය වෙනවා කියන එක. එනිසා ඨාන සද්දයෙන් කියන්නේ පච්චාර්ථේ ප්‍රත්‍ය කියන එක. එතකොට ප්‍රකාරයෙන් කියන ප්‍රකාරයෙන් කියනවා නානාවිද නොඑක් නොඑක් ආකාරය කියලා නානප්පකාරකාරාර්ථයක්. ඒ වගේම ඨාන කියන එකෙන් කියනවා පච්චාර්ථයක්. එනිසා ඒ ප්‍රපූර්ව ඨාන කියන එක එකතු වුණාම ඒ ඨාන දිත්ව වෙනවා, පဋාණ කියලා සකස් වෙනවා. එතකොට අපිට හම්බ වෙනවා මේ නොඑක් නානාවිද වූ ප්‍රත්‍ය ධර්මයන්ගේ විභාගය. නැතිනම් නානාවිද වූ ප්‍රත්‍ය ධර්මයන්ගේ සකස්ම හැටියට නානප්පකාර පච්චයත්තේන. නානප්‍රකාර වූ ප්‍රත්‍යාර්ථය තමයි පဋාණ කියන වචනයෙන් දැක්වෙන්නේ කියලා මෙතනදී පැහැදිලි කරනවා. එතකොට මේ ආකාරයට මේ පဋාණ කියන වචනයේ සකස්ම පිළිබඳව සුදිහිමතුන් විසින් අදහස් කරනු ලබනවා. ඒ වගේම ව්‍යාකරණානුරූපීව තවත් පဋාණ කියන වචනයේ සකස්මට විවිධ අර්ථකථන ඉදිරිපත් වෙනවා. කේනට්ටේන පဋාණන්ති විභජනට්ටේන. එතකොට කුමන අර්ථයකින්ද පဋාණ කියලා කියන්නේ? විභජනට්ටේන, විභජනයේ නිසා බෙදා දක්වන නිසා තමයි මේකට පဋාණ කියලා කියන්නේ. පඤ්ඤාපන පට්ඨපන විවරණ විභජන උත්තානි කම්මන්ති. අපිට හම්බෙනවා පඤ්ඤාපන, මේක පඤ්ඤපන කියලා කියනවා. පඤ්ඤාපන පැනවීම නිසා, ඒ වගේම පට්ඨපන පිහිටවන, ඒ වගේම විවරණ විවරණය කරන, විභජන බෙදා දක්වන, උත්තානි කම්මන් ඒක ඔසවා දක්වන, මේ විදිහට යම් කරුණක් පැහැදිලි කරනවා කියන එක පිළිබඳව දක්වනකොට අපිට මේ පဋාණ කියන වචනය එතනදී භාවිත වන ආකාරය දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී පဋ්ඨපනා කියලා කියනවා මේ විභජනය කරන අර්ථයටම දැක්වෙන දෙයක් හැටියට. ආගතත්තානස්මින්හි විභජනට්ඨේන පဋාණං පඤ්ඤායති. පැමිණියා වූ තැන්හි බෙදා දැක්වීම නිසා මේකට පဋාණය කියලා කියනවා. එතකොට කුසලාදී ධර්මයන් හේතු ආදී ප්‍රතිධර්මයන්ගේ විභජනයෙන් බෙදා දක්වන නිසා මේක පဋාණයයි කියලා මේ විදිහට කියනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් පဋාණ කියන වචනය පිළිබඳව පැහැදිලි කරලින් කියනවා. මේ පဋාණය කියලා කියන්නේ අන්න ඒ විදිහට වචනාර්ථයේ බවට පත්ලා සකස් වන දෙයක්. එතකොට නොඑක් නොඑක් ආකාරයේහි ඇති ප්‍රත්‍යාර්ථය තමයි මේ පဋාණ කියන වචනය ඇතුළත පැහැදිලි වෙන්නේ. එතකොට මේ පဋාණ ප්‍රකරණය දිහා බලනකොට අපිට පින්නතුනි හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පဋාණ ප්‍රකරණයේහි සැකැස්ම දිහා බලනකොට
අපිට මේ විභංග වාර සහ මහා වාර කියලා කොටස් දෙකක් අපිට පဋාණ ප්‍රකරණයේහි දකින්න පුළුවන්කම තිබෙනවා. මෙහිදී විභංග වාරය කොටස් දෙකකට බෙදා දක්වනවා. පච්චය උද්දේශ වාර සහ පච්චය නිද්දේශ වාර කියලා මේ පဋාණ ප්‍රකරණයේ කොටස් දෙකකට බෙදා දක්වනවා. එතකොට පච්චය උද්දේශ වාරයේදී ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව විභාගයේ තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ ආදී ලෙස මේ ප්‍රත්‍ය තමයි එතනදී පැහැදිලි කරන්නේ. එතකොට මේ ආකාරයට ප්‍රත්‍ය නාමයෙන් ප්‍රත්‍ය දක්වනවා පච්චය උද්දේශය තුල. ඊට පස්සේ පච්චය නිද්දේශය ඇතුළේදී අපිට මේ ප්‍රත්‍ය පිළිබඳව තවදුරටත් විභජනයට ලක් කිරීමක් විවරණයට ලක් කිරීමක් සිද්ධ කරනවා. හේතු ප්‍රත්‍ය පිළිබඳව ගත්තහම දැන් මුලින් පච්චය උද්දේශයේදී කිව්වේ හේතුපච්චයෝ විතරයි. හැබැයි පච්චය නිද්දේශයේදී මේ හේතුපච්චය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට එතනදී එතන්හිදී වඩාත්ම ගැනහැර දක්වන දේ තමයි දැන් හේතු හේතු සම්පයුත්තකානංච ධම්මානං තං සමුත්ථානානංච රූපානං හේතුපච්චේන පච්චය. එතකොට දැන් හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු හේතුපච්චයෝති හේතු හේතු සම්පයුත්තකානංච ධම්මානං. එතකොට හේතු ප්‍රත්‍ය යන කුමක්ද කවර ආකාරයකින්ද මේ හේතු ප්‍රත්‍යයි කියලා කියන්නේ කියලා හේතු ප්‍රත්‍ය පිළිබඳව බෙදා දක්වීම තමයි ඊට පස්සේ සිදු කරනු ලබන්නේ. එතකොට මෙන්න මේ විභාගය තමයි අපිට පဋාණය තුළ මූලික වශයෙන්ම මුලින්ම අපිට දකින්නට ලැබෙන දේ බවට පත් වෙන්නේ. එතකොට මේ පဋාණය ඇතුලේ සැකස්ම තියෙන තැනදී අපි බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අභිධර්ම න්‍යාය පැහැදිලි කරන විදිහටම මෙතනදී මේ පැහැදිලි කරන්නේ තික පဋාණ දුක පဋාණ ආදී පဋාණ තමයි පැහැදිලි කරන්නේ. එතකොට තික පဋාණ කියලා කියන්නේ දැන් ඔබ ධම්මසංගනිප්‍රකරණයේහි දැක්වෙන මාතිකාටික දැනගෙන තියෙනවානේ මාතිකාටික ඉගෙනගෙන තියෙනවානේ අභිධර්ම මාතිකාවන් ඔබ පැහැදිලි කරගෙන තියෙනවා. එතකොට අන්නේ මාතිකා ගත්තහම අපි මාතිකා කීයක් කතා කළාද? අපි තික මාතිකා කතා කළා තික මාතිකා 22ක් කතා කළා. එතකොට මේ තික මාතිකා 22ම ඒකට අපි කියනවා තික පဋාණ කියලා. ඒක තික පဋාණේ. ඒ වගේම දුක මාතිකා කතා කළා මාත්‍රකා යුගල වශයෙන් දෙක දෙක කතා කළා. එතකොට ඊට අනුරූපීව ධර්ම විභාගය කරනකොට ඒකට කියනවා දුක පဋාණ කියලා. එතකොට අර සූවිසි ප්‍රත්‍ය ධර්මයන් අර ධර්ම විභාගය කියන්නේ අර දැන් අපි ගත්තොත් පළවෙනි මාත්‍රකාත්මක ත්‍රිකය ගත්තොත් කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම. එතකොට මේ කුසල අකුසල අව්‍යාකෘත ධර්ම කියන කුසල ධර්ම අකුසල ධර්ම අභ්‍යකට ධර්ම කියන මේ ධර්ම ටික විශ්ලේෂණය කරනවා අර ප්‍රත්‍ය 24 ඇතුළත සංග්‍රහ කරමින් විග්‍රහ කරනු ලබනවා. එතකොට මේකට කියනවා තික පဋාණය කියලා. ඒ විදිහටම දුක පဋාණයේදීත් පැහැදිලි කරනු ලබනවා. ඒකට අපි කියනවා දුක පဋාණය කියලා. එතකොට මේ තික පဋාණය සහ දුක පဋාණය කියන එක මිශ්‍ර කරමින් අපිට පැහැදිලි කරනවා. ඒ කියන්නේ තිකයක් අරගෙන දුකයට බහලා පැහැදිලි කරනවා. දුකයක් අරගෙන තිකයට බහලා නැවත පැහැදිලි කරනවා. මේ දෙපැත්තට මේක පැහැදිලි කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තිකය තිකයකට බහලලා කුසල ධම්මා කුසල ධම්මා අභ්‍යකට ධම්මා කියන එක විපාක ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාක න විපාක ධම්ම ධම්මා කියන එකට මේ ඒ ඇතුළත බහලනවා. තිකයක් තිකයක් ඇතුළත බහන එකට කියනවා තික තික පဋාණ කියලා. ඒ වගේම දුකයක් දුකයක් ඇතුළත බහලනවා. මේකට කියනවා දුක දුක පဋාණ කියලා. මෙන්න මේ ආකාරයට මේ පဋාණේ සැකස්ම වෙන ආකාරය අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ පဋාණේ අපි ඉගෙන ගන්නකොට ප්‍රත්‍ය විභාගයේ පිළිබඳව දකිනකොට අපිට හඳුනා ගන්නට තිබෙන සුවිශේෂතම විග්‍රහය තමයි මේ ත්‍රිරාශිය කියලා කියන්නේ. ත්‍රිරාශිය කියලා කියන්නේ මේ රාශි තුනක් තිබෙනවා. පဋාණය පිළිබඳව අපි දැනගන්නකොට අපිට විශේෂයෙන්ම තේරුම් ගන්නට. ඒ තමයි පච්චය අපි තේරුම් ගන්නට ඕනේ. පච්චය සමුප්පන්න තේරුම් ගන්නට ඕනේ. පච්චය සමුප්පන්නතාවය නැතිනම් ප්‍රත්‍ය තේරුම් ගන්නට ඕනේ. ප්‍රත්‍ය සමුප්පන්නේ ප්‍රත්‍ය නිසා උපදින දේ තේරුම් ගන්නට ඕනේ. පච්චනිකතාවයේ තේරුම් ගන්නට ඕනේ. පච්චනික කියලා කියන්නේ පච්චනිකයි ප්‍රත්‍ය ඒ ප්‍රත්‍ය යෙදෙන්නේ නැති අවස්ථාවන් මොනවාද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ.
එතකොට ප්‍රධාන වශයෙන් මේකට කියනවා රාශි තුනක් ත්‍රිරාශිය කියලා. මේ ත්‍රි රාශියේදී පච්චය, පච්චය සමුත්ථානේ නැතිනම් මේ පච්චය සමුප්පන්නේ, ඒ වගේම පච්ච පච්චනික කියන මේ ආකාරයට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පච්චය කියලා කියනකොට දැන් අපි හේතුපච්චය අරගෙන බැලුවොත් හේතුපච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානං සමුත්ථානානං ච රූපානං. හේතු හේතු සම්පයුත්තකානං කියලා කියනවා. හේතු හේතු සම්පයුත්තකානං. ඇයි දැන් හේතුපච්චයෝති හේතු සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්න බැරි වුණේ? හේතු හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ මොකක්ද? හේතු සම්පයුත්තකානං ධම්මානං හේතු හා සම්ප්‍රයුක්ත වුණ ධර්මයන්ගේ කියලා කියන්න බැරි වුණේ ඇයි? එහෙම කිව්වේ නැහැ. ඒක කිව්වේ කොහොමද? හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං හේතු හේතු සම්ප්‍රයුක්තක වුණ ධර්මයන්. එතකොට ඒ හේතු හේතු සම්ප්‍රයුක්ත වුණ ධර්මයන්ට කියලා ඒක පැහැදිලි කරනකොට ඒ හේතු කියන තැනින් පච්චය දක්වනවා. හේතු කියන තැනින් පච්චය දක්වනවා. එතකොට තං සම්පයුත්තකානං කියලා කියනවා. සම්පයුත්තකාන සම්ප්‍රයුක්ත වූවන්ට කියනකොට එතනදි දක්වනවා ඒක ඒ නිසා හේතුන්ගෙන් උපදන ආදී පිළිබඳව පච්චය සමුප්පන්න බව විග්‍රහ කරනවා. පච්චය සහ පච්චය සමුප්පන්න බව දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒක තං සමුත්ථානංච රූපානං ඒක සමුත්ථානය කරන රූපාදී ධර්මයන්ට තමයි ඒක මේ එයින් ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබන්නේ. එතකොට එයින් අන්‍යතර වූවන්ට ඒක ප්‍රත්‍යවීමක් අපට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අන්‍යතර වූ සියල්ලම පච්චනික දේ හැටියට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා පච්චය, පච්චය සමුප්පන්න, ඒ වගේම පච්චනික කියන මේ ආකාරයට අපිට මේ රාශි තුනකට අනුව, ත්‍රි රාශියකට අනුව අපිට මේ ප්‍රත්‍ය විභාගය සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට මේ ප්‍රත්‍යයන් සුවිසි ප්‍රත්‍යෙහි පළමු ප්‍රත්‍ය හැටියට අපිට දකින්නට තිබෙන්නේ, පළමු ප්‍රත්‍ය හැටියට අපිට හඳුනා ගන්නට තිබෙන්නේ හේතු ප්‍රත්‍ය. ඒකට හේතුව කියනකොට අපි සාමාන්‍යයෙන් මේ හේතු කියන වචනය ගොඩක් වෙලාවට භාවිත කරන වචනයක්. එතකොට යමක් ප්‍රත්‍යක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රත්‍යක් කියලා කියන්නේ යම් කිසි ධර්මයක ඉපදීමට හෝ පැවැත්මට උපකාර වනු ලබන දෙයට කියනවා පච්චය කියලා. යම් කිසි දෙයක් ඉපදවීමට හෝ පැවැත්මට උපකාර වන නිසා ඒකට පච්චය කියන වචනය පාවිච්චි කරන්නේ. ඒකට එක්ක උපදවනවා, එක්ක ඉපදුන ධර්මයක පැවැත්මට උපකාර කරනු ලබනවා. මේ ලෝකේ යම්තාක් දේවල් අපට දකින්න පුළුවන්කම තියෙනවා නම් මේ තුන් භූමිය අනුව ගියපු මේ සියලු ධර්මයෝ පච්චය සමුප්පන්න ධර්මය. ප්‍රත්‍ය සමුප්පන්න ය ප්‍රත්‍යෙන් හටගත්ත දේවල්. ප්‍රත්‍යෙන් හටගත්ත දේවල් ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඒකට අපි කියනවා සංකත ධර්ම කියලා. එතකොට සංකතයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. තීනමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් පේනවා, වැයවීමක් පේනවා, සිටිහුගේ වෙනස් බව පේනවා. මේක තමයි සංකත ධර්මයන්ගේ තිබෙන විශේෂත්වයේ බවට පත් වෙන්නේ. එතකොට මේ උත්පාදය, වැය සහ සිටිහුගේ වෙනස් බව කියන මේකෙදි උත්පාදය සහ සිටිහුගේ වෙනස් බව කියන මේ දේවල් වලට බලපෑමක් ඇති කරන්නේ මොනවද? මේ පච්චය කියන දේ තමයි මේකට බලපෑමක් ඇති කරන්නේ. එතකොට මේ ධර්මය උපදින්නටත් පවතින්නටත් උපකාර කරනු ලබන දේ තමයි පච්චය. එතකොට මේ එක දෙයක් උපදින්නේ එක ප්‍රත්‍යයකින් නෙමෙයි, විවිධාකාර ප්‍රත්‍ය සමவாயයන්ගෙන් තමයි ධර්මය උපදින්නේ. එක ප්‍රත්‍යයකින් විතරක් උපදින දේවල් නැත්තේ නෑ. විවිධ ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍ය සමவாயයෙන් තමයි උපදින්නේ. දැන් ගහක් පැලවෙනකොට යම් පැලයක් පැලවෙනකොට මේ පැලේ පැලවෙන්න පස් උපකාර වෙනවා. ඒ වගේම ඒකට ජලය උපකාර වෙනවා. හිරු එළිය උපකාර වෙනවා. වාතය උපකාර වෙනවා. වාතය උපකාර වෙන විදිහට නෙමෙයි පස් උපකාර වෙන්නේ. පස් උපකාර වෙන විදිහට නෙමෙයි ජලය උපකාර වෙන්නේ. ජලය උපකාර වෙන විදිහට නෙමෙයි වාතය උපකාර වෙන්නේ. ඒවා වෙන වෙනම උපකාර කිරීම සිදු කරනු ලබනවා. එතකොට ඒ එක එක ස්වરૂපයෙන් විවිධ ආකාරයකට
කරනු ලබන උපකාරය නිසා තමයි ඒ ගහේ පැවැත්ම කියන දේ පේන්නේ. නිසා ඒක ප්‍රත්‍ය නිසා හටගත් දෙයක් කියලා කියනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ පවතින හැම දෙයකම පැවැත්මට උපකාර වන, ඉවහල් වන දේවල් ප්‍රත්‍ය සමவாயෙන් හටගත් දේවල්. ඒවා කිසිම දෙයක් නැහැ. ප්‍රත්‍ය නිසා හට නොගත් දේවල් මේ තුන් භූමිය අනුව ගියපු කිසිමම තැනක අපට දකින්නට පුළුවන් කමක් නැහැ. නිර්වාණය කියන දේ කවදාවත් ප්‍රත්‍ය නිසා සකස් වෙන දෙයක් නෙමෙයි. ඒ නිර්වාණ ධාතුව හැරෙනකොට අපිට මේ තුන් භූමිය තුළ තිබෙන අනිකුත් දේවල් ටික ප්‍රත්‍යයෙන් සකස් වෙන දේවල්. ඒකත් තනි ප්‍රත්‍යයෙන් නෙමෙයි, ප්‍රත්‍ය සමவாயකින්, ප්‍රත්‍ය බොහෝ දේක එකතුවකින් තමයි මේ දේවල් උපදින්නේ. එතකොට මේ ප්‍රත්‍ය වෙන ආකාරයන් පිළිබඳව හඳුනා ගැනීමේදී තමයි අපිට මේ සූවිසි ප්‍රත්‍ය විභාගය කියන එක වැදගත් වෙන්නේ. ඉතින් මේ සූවිසි ප්‍රත්‍ය තුලදී අපිට පළමු ප්‍රත්‍ය හැටියට දකින්නට පුළුවන්කම තිබෙන්නේ මේ හේතුප්පච්චය කියන එක. ඒකට හේතුව කියන එක පිළිබඳව අපි නිරන්තරයෙන්ම බොහෝ අවස්ථාවලදී සාකච්ඡා කරනවා. හේතුප්පච්චය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඒකට හේතුප්පච්චයෝ කියලා කිව්වහම මේ අපි ගොඩක් වෙලාවට විවිධ දේවල් වලට විවිධ දේවල් හේතු වෙනවා. මේක තමයි හේතු පත්‍ය කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් වෙනතුනේ හේතුපත්‍ය කියලා කියනකොට මේ පත්‍ය පිළිබඳව අපි විභාග කරනකොට අපිට හම්බෙන්නේ හේතුපත්‍ය හැටියට ධර්ම හයක් හම්බෙනවා. මොනවාද ඒ පත්‍ය ධර්ම? නැත්නම් ඒ පත්‍ය දිවෙන තැන මොනවාද? ඒක ප්‍රත්‍ය සඳහා භාවිත වෙන දේ බවට පත් වෙනවා. හේතු හැටියට හම්බෙන්නේ මොනවාද? හේතු හැටියට හම්බ වෙන්නේ කුසල ධර්ම සහ අකුසල ධර්ම. මොනවාද? ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල හේතු තුනයි. අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල හේතු තුනයි. මෙන්න මේ හයට කියනවා හේතු ධර්ම. එතකොට හේතුපච්චය කියනකොට මේ ධර්ම හය විවිධ ඵලයන් ඉපදවීම සඳහා, විවිධ අවස්ථාවන් ඇති කරලීම සඳහා විවිධ ස්වરૂපයන්ගෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. මේ හේතු හය විවිධ අවස්ථාවන් ඉපදවීම සඳහා, විවිධ අවස්ථාවන් සකස් කිරීම සඳහා විවිධ ස්වરૂපයන්ගෙන් උපකාර කිරීම සිද්ධ කරනවා. අන්න ඒ උපකාර කරනකොට ඒ උපකාර කරගන්න ආකාරයන් තමයි අපි මේ පච්චේ විභාගයේ තුලදී කතා කරන්නේ. එතකොට ඒකේ ඇතුළේදී හඳුනා ගන්නකොට මූලික වශයෙන්ම හඳුනා ගන්නට තියෙන්නේ හේතුව කියන මේ ප්‍රත්‍ය, මේ මේ ධර්ම ටික හේතුවක් විදිහට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක. හේතුවක් කියලා කියන්නේ ඒක උපදින්නට තියෙන මූලය, ඒක ඒක ග්‍රහණය කරගන්නට තියෙන මූලය, ඒක තමයි ශක්තිමත් ලෙස පිහිටා සිටින්නේ. ඒක හරියට හොඳින් අතුපතර විහිදෙන ගහක මූල පද්ධතිය පොළව යටට කා වැදිලා, පොළව ඇතුළට ගිලා බැහැලා ඒ ගහ පැවැත්මට උපකාර වෙමින් ඒක ගහේ රඳා පැවැත්මට හේතුව බවට පත් වෙලා තියෙනවා වගේ. මේ ධර්මයන් තමයි අරමුණ මත පිහිටා සිටීමින් ඒ සිත ඒ විදිහට සකස් කිරීම සිදු කරනු ලබන්නේ. ඒක තමයි ඒ සිතේ තිබෙන හේතු කෘත්‍ය. ඒ හේතු යෙදෙනකොට ඒ හිත බලවත් හිතක්. ඒ හේතු ධර්මයන් ඒ අරමුණෙහි දැඩිව ග්‍රහණය කරගෙන, දැඩිව බඳවගෙන පැවැත්වීම සිද්ධ කරනු ලබනවා. එතකොට අපිට වඩාත්ම ප්‍රකට වෙනවා ඒ සිත පිළිබඳව අපි ගත්තාම, ඒ සිත පිළිබඳව ප්‍රකට කරගත්තත් අපිට සිත ගැන ප්‍රකට වෙන්නේ හේතුවම තමයි. මොනවාද සිත පිළිබඳව ප්‍රකට වෙන්නේ හේතුව කියලා කිව්වේ? අපිට කුසලයක්, අකුසලයක්, අපිට මේ කුසල් සිත, මේක අකුසල් සිත, අපි ඒ සිත පවා නම් කරනවා මේක කුසල්, මේක අකුසල් කියලා. ඇයි? ඒ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය නිසා අකුසල් කියනවා. අලෝභය, අද්වේෂය, අමෝහය නිසා ඒ සිත අපි කුසල් කියලා කියනවා. එතකොට කුසලය අකුසලය කියලා ඒ සිත පවා නම් කරනවා. ඇයි? ඒ අරමුණ ග්‍රහණය කරගෙන කා වැදිලා මේ සිතේ අනිකුත් නාම ධර්ම සියල්ලකම පැවැත්ම. ඒ කියන්නේ අපි ගහක් ගත්තාම මේ ගහේ පොතු, එළය, ඒ වගේම අරටුව, ඒ වගේම අතු, ඊටි, කොළ, ගෙඩි, මල් මේ හැම දෙයක්ම පැවැත්ම වෙලා තියෙන මොකක් නිසාද? අර මූල පද්ධතිය පොළවට කා වැදිලා ඒ සාරය උරාගෙන දෙන නිසා, ඒ ශක්තිමත් ලෙස පොළව අල්ලගෙන ඉන්න නිසා, ඒ නිසා තමයි මේ ගහේ පැවැත්ම තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ අනිකුත් නාම ධර්මයන්ගේ පැවැත්ම කියන දේ තීරණය කරලා තියෙන්නේ
වඩා ශක්තිමත්ව පිහිටා සිටීම සිද්ධ කළ තියෙන කුමක් පදනම් කරගෙනද හේතු ධර්මයන් පදනම් කරගෙන තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා අන්න ඒ විදිහට පිහිටා සිටීම තමයි හේතු කියලා කියන්නේ. එතකොට ඒ හේතුව තමයි ඒ ප්‍රත්‍යේ තියෙන ප්‍රත්‍ය ශක්තිය. දැන් අපි හේතු හැටියට ගත්තාම අපිට ওই හේතු හය විස්තර කරගන්න එක ලේසියි. හැබැයි ඒ හේතු හය කොහොමද ශක්තිමත් ලෙස ඒ අරමුණ එබඳු ආකාරයකට පිහිටවලා තියෙන්නේ කියන එක පිළිබඳව තේරුම් ගන්න එක. ඒ කියන්නේ පත්‍යය තේරුම් ගන්න පහසුයි. හැබැයි ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය කොහොමද බලපවත්වන්නේ යාගේ ශක්තිය තුලින් කියන එක තේරුම් ගන්න එක තමයි අපහසු දේ. ඒක තමයි ඔබ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න අවශ්‍ය දේ බවට පත් වෙන්නේ. එතකොට ඒ අපිට හේතු ටික අපි දැනගත්තා. ඒ වගේම හේතුව ඇතුලෙන් අපිට ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා කියන එක පිළිබඳව තේරුම් ගත්තා. ඔය ටිකට අමතරව වෙන හේතු නැහැ. වෙනතුනේ හේතුපච්චය කියලා කියනවා නම් මොකකට හරි මොකක් හේතුවක් වෙනවා කියලා කියනවා නම් ඒ හේතුපච්චය කියන දේ යෙදෙන්නේ මොකක් නිසාද? මේ හය ඇතුලේ තමයි යෙදෙන්නේ. හේතුපච්චය කියනකොට හේතු සම්පයුත්තකාන හේතු තමයි එකේ දෙන. මොනවාද හේතු? කුසල අකුසල හේතු, ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ, මේ හේතු තමයි දෙන. එතකොට මෙන්න මේ හේතු ධර්මයන් යෙදෙනකොට යම් තැනක අන්න ඒ ධර්මයන් අපි හඳුන්වනවා සිත් පවා සහේතුක සිත්, සහේතුක විපාක සිත්. ඒ වගේම ඒ සිත් වලින් උපදවනු ලබන රූපයන් තියෙනවා. ඒ වගේම ප්‍රතිසන්දික්ෂණයෙහි උපදවන රූපයන් තියෙනවා. මේ ආදී අවස්ථාවලදී ඒ ධර්මයන්ට ඒ ඵල නිෂ්පත්තිය සඳහා උපකාර කරනු ලබන්නේ කුමක්ද? ඒ තන්හි ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට උපකාර කරනු ලබන්නේ කුමක්ද? ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට ඒ තන්හි ඒ ධර්මයන්ගේ පැවැත්මට ප්‍රධාන වශයෙන් උපකාර කරනු ලබන්නේ වෙන මොකක්වත් නෙමේ. උපකාර කරනු ලබන එකම දේ තමයි මේ හේතු, නැතිනම් මේ හේතුව ප්‍රත්‍යක් ලෙස භාවිත වීම, නැතිනම් හේතුෙහි තියෙන ප්‍රත්‍ය ශක්තිතාවය. අපි එකට කියනවා හේතු පච්චය කියලා. එතකොට මෙන්න මේ කියන හේතු පච්චය නිසා තමයි අපිට ඒ විදිහට එය දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ හේතු පච්චය කියන දේ අපිට විභාග කරගන්නකොට මේක ගැන ගොඩාක් අපිට විශාල පරිමාවකින් මේ ගැන සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපි පච්චය කතා කළා. පච්චය ප්‍රධාන වශයෙන් අපි හයක් තියෙනවා කියලා කතා කළා. එතකොට පච්චය සමුප්පන්නේ මොනවාද? පච්චය සමුප්පන්න කියන එකත් අපි හඳුනාගත්තා. මොනවාද පච්චය සමුප්පන්න ධර්ම? සහේතුක සිත් තියෙනවා නම් අන්නේ සියලු සහේතුක සිත් ඇත්ත එකම මොනවාද? ඒ සහේතුක සිත් සියල්ලම අයිති වෙන්නේ පච්චය සමුප්පන්න දේ හැටියට. ඇයි ඒ ප්‍රත්‍ය ඒ සිත් සියල්ලටම හටගන්නට උපකාර කරනවා, පවත්මට උපකාර කරනවා ලබනවා. ඒ වගේම චෛතසික ධර්ම ටික, ඒ සිත්වල උපදින චෛතසික දෙපනස, ඒ චෛතසික දෙපනසත් උපකාර කරනු ලබනවා. ඒකත් ප්‍රත්‍ය සමුප්පන්න දෙයක්. ඒ කියන්නේ ප්‍රත්‍ය සමුප්පන්නයි කියලා කියන්නේ අර ප්‍රත්‍ය නිසා උපකාර කරගෙන ඒ නිසා හටගත් හෝ පවතින ධර්ම. ඊට පස්සේ යම්කිසි සහේතුක හිතකින් උපදවන චිත්තජ රූප තියෙනවා නම් අන්නේ චිත් සහේතුක සිතකින් උපදවන ලබන සහේතුක චිත්තජ රූප. ඒ වගේම ප්‍රතිසන්දි සහේතුක රූප තියෙනවා නම් ප්‍රතිසන්දි සහේතුක රූප තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිසන්දි සහේතුක කර්මජ රූපයන් තියෙනවා නම් අන්නේ ප්‍රතිසන්දි සහේතුක කර්මජ රූප. මෙන්න මේ කියන දේවල් පච්චය සමුප්පන්න ධර්ම. ප්‍රත්‍ය සමුප්පන්න ධර්ම අර ප්‍රත්‍ය ටික නිසා හට ගන්න දේවල්. ප්‍රත්‍ය ශක්තියෙන් අර කියපු ප්‍රත්‍ය, ඒ ප්‍රත්‍යෙහි ප්‍රත්‍යශක්තිය නිසා හටගන්න හෝ පවතින ධර්ම, පවතින තැන් ටික තමයි ඔය ටික. ඒ ටික තමයි අපි හඳුනාගන්නේ පච්චය සමුප්පන්න ධර්ම හැටියට. එතකොට මොනවද පච්චනික ධර්ම කියලා කියන්නේ? මොනවද පච්චනික ධර්ම කියලා කියන්නේ? අර ප්‍රත්‍යය දෙන්නේ නැති දේවල්, හේතු ප්‍රත්‍යෙහි ප්‍රත්‍යනික. මේ වාර තුන හැම ප්‍රත්‍යයකටම මේ ත්‍රිරාශිය තියෙනවා. පච්චය තියෙනවා, පච්චය සමුප්පන්න තියෙනවා, පච්චනික තියෙනවා. මේක හැම ප්‍රත්‍යයකට ආරම්භන ප්‍රත්‍ය තියෙනවා, පච්චය සමුප්පන්න තියෙනවා, පච්චනික තියෙනවා. එතන මේ හේතු ප්‍රත්‍යයේදී පච්චය අපි හඳුනගත්තා, පච්චය සමුප්පන්නත් දැන් අපි කතා කළා. මොනවද පච්චනික කියලා කියන්නේ? ප්‍රත්‍යය යෙදෙන්නේ නැති ප්‍රත්‍යයට විරුද්ධව යන තැන්. එතකොට අපි ගත්තොත් එහෙම අහේතුක සිත්තර මේක යෙදෙන්නේ නැහැ. ඒ වගේම ඡන්ද වර්ජිත අනේ සමාන රාශියේහි
අපි දකිනවා මේකයේ දෙන්නේ නැහැ. ඒ වගේම මෝහ මූල අවස්ථා දෙකේ මෝහය කියන තැන මෝහය කියන තැනදී මේකයේ දෙන්නේ නැහැ. ඒ වගේම රූපයන්ගේ බාහිර රූපයන්ගේ ඉදීම කියන තැනකදී බාහිර රූපයන්ට මේ හේතුන්ගේ බලපෑමක් ඇත්තේ නැහැ. ඒ වගේම යම් අවස්ථාවලදී ප්‍රවෘත්ති කර්මජ රූප විපදීම තියෙනවා නම් එබඳු අවස්ථාවල. ඒ වගේම ඍතුජ රූප තියෙනවා නම්. ඒ වගේම ආහාරජ රූප තියෙනවා නම්. ඒ වගේම අසඤ්ඤ සත්වයින්ගේ රූප තියෙනවා නම්. මෙන්න මේ වගේ අවස්ථාවලදී කිසිම තැනකදී යෙදීමක් ඇත්තේ නැහැ. මෙබඳු ආකාරයේ හේතුන්ගේ ප්‍රත්‍ය හැටියට ප්‍රත්‍ය ශක්තියෙහි බලපෑමකට ලක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ බලපෑමකට ලක් නොවන අවස්ථාවන් තමයි පච්චනික ධර්ම හැටියට අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ ආකාරයට මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව අපි විභාගයට ලක් කරගන්නකොට අපිට හම්බ වෙනවා බොහෝ ස්ථාන තවත් අපිට මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව බෙදලා දක්වන්නට කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී තවදුරටත් මේ හේතු ප්‍රත්‍යයේ තියෙන ගැඹුරු ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් සරලව තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට මුලින්ම පဋාණ ධර්මයේ වැදගත්කමත් ඒ වගේම සුවිසි ප්‍රත්‍ය පිළිබඳව අපේ ඇති කරගන්න දැනුම තුල තමයි අපිට අර පဋාණ ප්‍රකරණයේහි අපි කියපු තික පဋාණ දුක පဋාණ ආදී මේ පဋාණ අධ්‍යයනය සඳහා අපිට ප්‍රවේශය සලස ගන්නට තිබෙන්නේ කියන තැන ඉඳලා තමයි අපි මේ එක් එක ප්‍රත්‍යයන් පිළිබඳව සාකච්ඡා කරන්නට යන්නේ. පළමු අවස්ථාව හැටියටයි අද මේ හේතු ප්‍රත්‍ය පිළිබඳව අපි යම් පැහැදිලි කිරීමක් සිද්ධ කරගන්නට යෙදුණේ. ඉතින් හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. යෝනිසෝ මනසිකාරය පවත්වන්නට යෙදුණා. මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරය පවත්වමින් හැමදෙනාම සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන සාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න සාමීන් වහන්සේට, සාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා හැමදිනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා අනුර කරුණාතිලක මහත්මා, නිමල් මීගොල්ල මහත්මා, ඉන්දික අතපත්තු මහත්මා, අශෝක කරුණාරත්න මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉසංකා සුමිත්‍රා යන කල්යාණ පිරිසත් එකතු කරගෙන අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඉහත නම් සඳහන් කළ කල්යාණ මිත්‍ර පිරිස නමින් මේ පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඔබ හැම දෙනා නමින්ම මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් මෙලොව වශයෙන් හෝ සාංසාරිකව හෝ පින් බලාපොරොත්තු සිටී නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන අනුර කරුණාතිලක මහත්මා, නිමල් මීගොල්ල මහත්මා, ඉන්දික අතපත්තු මහත්මා, අශෝක කරුණාරත්න මහත්මා ඇතුළු ඒ වගේම ඉසංකා සුමිත්‍රා යන කල්යාණ මිත්‍ර පිරිසටත් ඒ වගේම ඒ පිරිස බලාපොරොත්තු වෙනවා නිවෙනු කැමති සියලු සත්වකට අනන්ත සසර දුකින් මිදීමට මේ ධර්ම දානයේ හේතුපනිශ්‍රේ වේවා කියන විතුන් සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇති කරගෙන තිබෙනවා. ඒ දායකත්වයේගෙන කටයුතු කරන පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටම නියුතුම කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා හැම දිනම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.